පෑයෙන් පෑය පුවත් අරන්ගෙන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. බාල වයස්කාර දැරියක් බදිරුදීන්ගේ නිවසේ පරීක්ෂණ ක්‍රියාත්මකයි. ළමා අපචාර බහුතරයක් සිදුවන්නේ සමාජයේ දැනුවත්භාවයකින් යුත් සමාජ පිළිගැනීමක් ඇති පුද්ගලයන් අතින් වන බවත් සමාජයේ මිනිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කරමින් මල්වැනි දරුවන් දෙස ආදරෙන් කරුණාවෙන් බැලීමට මිනිසුන්ගේ මනස හුරු කළ යුතු බවත් අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වර්තමානයේ වාර්තා වන ළමා අපචාර පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කාන්තා සහ ළමා සංවර්ධන පෙරපාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත මහතා සඳහන් කරන ලදී. ගල්කිස්ස ප්‍රදේශයේ අවුරුදු 15ක දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය තමන් නිින්දිත ලෙස හෙළා දකින බවත් නීතියේ කොතරම් හිල් තිබුණද තරාතිරම නොබලා අදාළ පුද්ගලයන්ට දඬුවම් කිරීමට සිය අමාත්‍යංශය සහ ළමා ආරක්ෂක අධිකාරිය මැදිහත් වන බවද ඔහු මෙහිදී සඳහන් කරන ලදී. එමෙන්ම සිය අමාත්‍යංශයත් ළමා ආරක්ෂක අධිකාරියත් අධිකරණ අමාත්‍යංශය සමග එක්වී සෑම පළාතකටම ළමා අධිකරණයක් පිහිටවීමට කටයුතු සැලසුම් කරමින් පවතින බව සඳහන් කළ ඔහු ළමයින් කාමාතුරයන්ගෙන් ආරක්ෂා කිරීම දේශපාලන අධිකාරියට සහ නීතියට පමණක් කළ නොහැකි බවත් ඒ සඳහා සමාජයේ සෑම පුද්ගලයෙක්ම එකට එක්වන මෙන් තමන් ඉල්ලා සිටින බවත් සඳහන් කරන ලදී. එමෙන්ම පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසර තුළදී ළමා අපචාර සම්බන්ධයෙන් සුබදායී ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වූයේයි සිය අමාත්‍යංශය සහ ළමා ආරක්ෂක අධිකාරිය ක්‍රියාත්මක කරන විධිමත් වැඩපිළිවෙල හේතුවෙන් බවත් එය තවදුරටත් වර්ධනය කරමින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බවත් ප්‍රකාශ කරන ලදී. රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී මෙහෙකාර සේවයේ යෙදූ අවුරුදු 16 දැරිය සම්බන්ධ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන බවද මාධ්‍යවේදීන් ඒ සම්බන්ධව නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.